still no solid suspects in පිළිගන්නවා සියලු දෙනාම channel itrix වත අද අපි බලන්න යන්නේ 2020 වසර ඇතුළත වුණු chronicle of serial killer සිනමා පටය ඔබතුමාමත් මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න සමාජ මාධ්‍ය ඔස්සේ අපිව follow කරන්න එක්වන්න අපගේ telegram group එකට ජාත්‍යන්තර සිනමාව දන්න සිංහලෙන් විඳින්න රැඳෙන්න channel itrix සමග මූවියක ආරම්භයේ තරුණියක් ලේ පෙරාගෙන පන බේරගෙන දුවගෙන එනවා පෙන්වනවා. මෙහෙම එන තරුණියගේ පිටිපස්සෙන්ම පුද්ගලයෙක් එනවා පෙන්වනවා. මේ පුද්ගලයාගේ කකුල් දෙක විතරයි පෙන්වන්නේ. මෙහෙම එන පුද්ගලයා මේ තරුණියව ඝාතනය කරනවා. එතනින් මූවියකේ ටයිටල් එක දාලා මූවියක පටන් ගන්නවා. ඊළඟට පෙන්වන්නේ ඇන්ජලිනාව. ඇන්ජලිනා ලැප්ටොප් එකක් තියාගෙන කවුද පුද්ගලයෙක් එක්ක ඩේටින් ඇප් එක chat කරන ගමන් ඉන්නේ. දැන් මේ ඇන්ජලිනා chat කරන්නේ ධනුෂ්කයත් එක්ක කියලා වැරදියට එම හිතන්න එපා. මෙහෙම chat කර කර ඉන්න ඇන්ජලිනා මේ පුද්ගලයාට ගොඩක් කැමති වෙනවා. ඒකින්ද ඇන්ජලිනා කියනවා මෙහෙම කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ අපිට තව කරන්න ගොඩක් වැඩ තියෙනවා මෙතනින් එහාට අපි දෙන්න හම්බ වෙලා කතා කරමු කියලා ඊළඟ දවසම ඇන්ජලිනා සහ ඇන්ජලිනා එක්ක chat කරපු බ්‍රෑඩ් මේ දෙන්නම pub එකදී හම්බ වෙනවා මෙහෙම හම්බ වුණ ගමන් ඇන්ජලිනා බ්‍රෑඩ්ට කියනවා ඔයා කොණ්ඩ ගැන ගොඩක් හිතනවා වගේ ඔයා කොණ්ඩෙට මොනවද පාවිච්චි කරන්නේ පුළුවන් නම් කියලා දෙන්න එතකොට මටත් පුළුවන් ඔයාට වගේම හොඳට කොණ්ඩේ වවා ගන්න කියලා තමන්ගේ ජීවිතේ බොහොම වැදගත් දෙයක් ගැන කතා කරනවා මේ දෙන්න මෙහෙම කතා කර කර ඉන්නකොට කවුද පුද්ගලයෙක් මේ දෙන්නව කන්න වගේ බලාගෙන ඉන්නව පෙන්නන දැන් ඊළඟ දවසේ පෙන්වනවා ඊළඟ දවසේ පොලිසියට ආරංචි වෙලා නන්න අඳුරන මල සිවුරක් තියෙනවා කියලා දැන් පොලිසියෙන් දෙන්නෙක් එනවා මේ මල සිවුර පරීක්ෂා කරන්න මේ ඉන්නේ කෙලි සහ කෝඩි මේ දෙන්න තමයි මේ කේස් එක බාරව වැඩ කරන්නේ මේ දෙන්න ඇවිත් බලනකොට තමයි පෙන්වන්නේ මෙතන තියෙන මල සිවුර වෙන කාගේවත් නෙමෙයි ඇන්ජලිනාගේ ඇන්ජලිනා කවුද ඝාතනය කරලා ඊට පස්සේ දූෂණය කරලා මෙතෙක් කල අපි බලපු ෆිල්ම් ඔක්කගේම දූෂණය කරලා තමයි මරන්නේ හැබැයි මේ ෆිල්ම් එකේ මරලා තමයි දූෂණය කරලා තියෙන්නේ කොහොම වුණත් නිදාගෙන පොරෝගත්තත් පොරෝගන නිදාගත්තත් කරන්නේ නිදා ගන්න එක නම් වැඩි වෙනසක් නැහැ නේද ඊළඟට කෙලිසා කෝඩි මේ මරණය පිළිබඳ පරීක්ෂා කරන ડોක්ටර් පීටර්ව හම්බ වෙනවා හම්බෙලා අහනවා මොනවද වෙලා තියෙන්නේ කියලා ડોක්ටර් කියනවා මේක පොඩ්ඩක් වෙනස් කේස් එකක් මෙතෙක් කල් අපි දැකලා තියෙන දූෂණය කරලා මරලා දානවා නමුත් මේ කේස් එකේදී මරලා තමයි දූෂණය කරලා තියෙන්නේ අනිවාර්යෙන් මේ පුද්ගලයාට මානසික ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නැත්තම් මේ මිනිහා බොහොම පැහැදිලි පුද්ගලයෙක් වෙන්න ඕනේ කොහොම හරි මේ මිනිහා දැනගෙන තියෙනවා කෙල්ලෙක්ගේ කට වහන්න නම් මරන්නම වෙනවා කියලා මේ පුද්ගලයා මේ කෙල්ලව මරලා බොහොම නිශ්ශබ්ද පරිසරයක තමන්ගේ වැඩේ කරගෙන තියෙනවා මේ පුද්ගලයාට මානසික ප්‍රශ්නයක් තියෙනෝනේ නමුත් මේ පුද්ගලයාට තියෙන්නේ බොහොම පැහැදිලි මානසික ප්‍රශ්නයක් මේ පුද්ගලයා කරපු ඝාතනය කිසිම සාක්ෂියක් හෝ ඇඟිලි සලකුණක්වත් මේ පුද්ගලයා ඉතුරු කරලා ගිහිල්ලා නැහැ ඔහු ඒ තරමට පැහැදිලිව ඔහුගේ වැඩේ කරලා තියෙනවා කියලා කියනවා කෝඩි කියනවා එහෙනම් ડોක්ටර් ඔයා පෝස්ට්මෝටම් එක ඉවර කරලා වාර්තාව අපිට ලබා දෙන්න එතකන් අපි ගිහිල්ලා කවුද මේ ඝාතනය කරේ කියලා හොයලා බලන්නම් කියලා ඊළඟ දවසේ ડોක්ටර් පෝස්ට්මෝටම් එක ඉවර කරලා කෝඩිට කෝල් එකක් දෙනවා කෝඩි සහ කෙලි දෙන්නම එනවා ડોක්ටර් හම්බ වෙන්න ડોක්ටර් කියනවා මං හිතපු දේ හරි මේ ඝාතනය කරලා තියෙන්නේ මානසික ප්‍රශ්නයක් තියෙන පුද්ගලයෙ මේ පුද්ගලයා තනි ගෝණි කට්ටක් භාවිතා කරලා තැන් 24කට යනලා කපලා තමයි මේ ඝාතනය කරලා තියෙන්නේ ඝාතනය කරාට පස්සේ දෙතුන් පාරක්ම මේ පුද්ගලයා මේ තරුණයව දූෂණය කරලා තියෙනවා නමුත් මේ පුද්ගලයාගේ ඇඟිලි සලකුණක් හෝ කේස් ගහක්වත් ඉතුරු කරලා ගිහිල්ලා නැහැ නමුත් මට එක දෙයක් හම්බුණා ඒ පුද්ගලයාගේ DNA එක මට හම්බුණා ඔයාලා සැක කරන පුද්ගලයෙක් ඇල්ලුවොත් අනිවාර්යෙන් මේ DNA එකත් එක්ක චෙක් කරලා ඔයාලට ඒ පුද්ගලයාව තහවුරු කරගන්න පුළුවන් කියලා DNA වර්තාව කෝඩිට ලබා දෙනවා කෝඩි වාර්තාව තරගෙන යනවා ඔහුගේ චීෆ් ඔෆිසර් හම්බ වෙන්න චීෆ් ඔෆිසර් සියලුම වාර්තා කියවලා බලවර්ලා කියනවා මේ මොකෙක්ද මේ මේක එළිය හිටියොත් එහෙම අපිට මෝචරි වලටයි මල්ශාලා වලටයි තමයි ආරක්ෂාව දෙන්න වෙන්නේ ඊළඟට හොල්මන් එහෙමත් එයි මාව දූෂණය කරා කියලා කම්ප්ලේන් කරන්න මේක හරියන්නේ නැහැ ඉස්සල්ලා ඔය දෙන්න ගිහිල්ලා මේ මිනිහාව අල්ලගන්න කියලා කියනවා කෝඩිසා කෙලි මියගේපු ඇන්ජලිනාගේ ඇඩ්‍රස් එක අරගෙන ඇන්ජලිනා හිටපු ගෙදරට යනවා ඇන්ජලිනා ඉඳලා තියෙන හොස්ටල් කාමරයක නතර වෙලා ඇන්ජලිනාත් එක්ක තවත් තරුණියක් ඉඳලා තියෙනවා මේ දෙන්න ගිහිල්ලා ඇයගෙන් විමසන ඇන්ජලිනා මිය ගියා ඔයා ඒ ගැන වැඩි හිතන්න එපා අයව කවුද මරලා දාලා අයව කවුද මැරුවේ කියලා හොයාගන්න විස්තර ටිකක් ඕනේ ඔයා දන්න සියලුම දේවල් කිව්වොත් එහෙම අපිට පුළුවන් ඉක්මනට ඒ පුද්ගලයාව හොයාගන්න ඔයාට කියන්න පුළුවන්ද ඇන්ජලිනාට තරහකාරයෝ කවුරු හරි හිටියද කියලා නැත්නම් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් බොයෆ්‍රෙන්ඩ් වගේ කෙනෙක් හිටියද කියලා අහනවා ඒ තරුණිය කියනවා ඇන්ජලිනාට මේ වෙනකන් තරහකාරයෙක්වත් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් ආදරයක්වත් තිබ්බේ නැහැ මේ ඊයේ පෙරේද තමයි අලුතෙන් ඩේටින් ඇප් එකක් හොයාගෙන ඒකෙන් කවුද පුද්ගලයෙක් එක්ක chat කරේ ඒ මිනිහා එන්න කිව්වා කියලා තමයි ඇන්ජලිනා පබ් එකට ගියේ ඊට පස්සේ තමයි ආවේ නැත්තේ කියලා කියනවා කෙලි එකපාරටම කෝඩි දිහාට හැරලා කියනවා අනිවාර්යෙන් ඌ එන්න ඕනේ කියලා කෝඩි අහනවා කවුද ධනුෂ්කද කියලා කෙලි කියනවා නෑ නෑ ඌ මේ දවස්වල ඩේටින් ඇප් වල නෑ අනිවාර්යෙන් මේ ඇප් එකෙන් chat කරපු පුද්ගලයව තමයි අපි අල්ලගන්න ඕනේ කියලා කියනවා කෙලි සහ කෝඩි බ්‍රෑඩ් හොයාගෙන ඇන්ජලිනා ගියපු පබ් එකට යනවා එතනදී බ්‍රෑඩ් හම්බ වෙනවා බ්‍රෑඩ් හම්බ වෙන කෝඩි කියනවා ඔයා දවස් දෙකකට කලින් ඩේටින් ඇප් එක chat කරලා මේ පබ් එකේදී හම්බ වුණ ඇන්ජලිනා අය මිය ගිහින් අයව කවුද මරලා දාලා කියලා මේක අහන බ්‍රෑඩ්
ඔයාට කියනවා අනේ පව් ඒ කෙල්ල මගේ කොණ්ඩ ගැන ගොඩක් කතා කළා ඇයට මම භාවිතා කරන ෂැම්පෝ එකක් ගැන එහෙමත් කිව්වා මම හිතුවේ ඇය ගොඩක් දිග කොණ්ඩයක් වවා ගනී කියලා නමුත් දැන් ඉතින් මොනවා කරන්නද ඇය මිය ගිහින්නේ කියලා කියනවා කෝඩිට හොඳටම තරහා යනවා තමුස මොන විකාරයක්ද මේ කියන්නේ මං කියන්නේ ඒ කෙල්ල මැරලා කවුදෝ මරලා අපි සැක කරන්නේ තමුසව කියලා බ්‍රෑඩ් කියනවා ඔයාලා සැක කරනවා විතරනේ ඔයාලා ඔප්පු කරලා නැහනේ ඔයාල ළඟ වොරන්ට් එකක් තියෙනවද මාව පරීක්ෂා කරන්න නිකන් බොරුවට මට අනම්මනම් කියන්න එන්න එපා මම බොහොම වැදගත් විදිහට ජීවත් වෙන පුද්ගලයෙක් කියලා කියනවා කෝඩි කියනවා අන්තිමේට ඒ කෙල්ල ඔයාව තමයි හම්බ වෙලා තියෙන්නේ ඉතින් අපි සැක කරන්න ඔයාව අපිට ඔයාගේ බ්ලඩ් සාම්පල් එකක් ඕනේ අපේ එක්කෙනෙක් ඇවිල්ලා බ්ලඩ් ඉල්ලපුවාම අනිවාර්යෙන් ඒක දෙන්න වෙයි එහෙම ඔයා බ්ලඩ් එක දෙන්න බෑ අනම්මනම් මොන හරි කියන්න આવොත් එහෙම ඒ කෙල්ල අන්තිමේට ඔයාව තමයි හම්බ වෙලා තියෙන්නේ ඔයා තමයි ඒ කෙල්ලව මරලා තියෙන්නේ අපි පරීක්ෂණ පවත්වන යනකොට ඔයා අපෙන් බේරලා පැනලා යන්න ගියා කියලා වෙඩි තියලා දානවා කියලා කියනවා දැන් ඊළඟට පෙන්වන්නේ මේරිව මේ ඉන්නේ මේරි මේරිත් ඔන්ලයින් ඩේටින් ඇප් එක චැට් කරන ගමන් ඉන්නේ මෙහෙම චැට් කර කර ඉන්න පුද්ගලයා එක වෙලාවක කියනවා තව කොච්චරලා අපි මෙහෙම චැට් කර කර ඉන්නද අපි හම්බ වෙලා කතා කරමු කියලා පබ් එක ඇඩ්‍රස් එකක් එවනවා මේරි තමන්ගේ කාමරේ ඉන්න කෙල්ලට කියනවා මට කොල්ලෙක් සෙට් වුණා මම පුළුවන් තරම් ගලවලා ඉවරලා ID එක උඹට දෙන්නම් උඹ ඊට පස්සේ ගලව ගනින් මම ආද යනවා ඒ කොල්ලව හම්බ වෙන්න පබ් එකට කියලා මෙහෙම කියන මේරි තියෙන හොඳම ඇඳුම ඇඳගෙන යනවා පබ් එකට මේරිට එන්න ගියපු ඩැනියල් පබ් එකට ඇවිල්ලා ඉන්නවා මේ දෙන්නම හම්බ වෙලා කතා කරන්න පටන් ගන්නවා මේ දෙන්නගේ ආදරේ දෝර ගලා යනවා පබ් එකේ ඉන්න අනිත් අයත් බය වෙනවා තව ටිකක් වෙලා මේ දෙන්න ආදරේ කරොත් මේ දෙන්නගේ ආදර ගංගාවේ ගිලිලා මැරෙන්න වෙන්නේ කියලා මේ දෙන්න මෙහෙම පබ් එකේ කතා කර කර ඉන්නකොට මේරි හිටපු හොස්ටල් කාමරේ පෙන්නනවා මේ කාමරේ මේ වෙලාවේ ලීසා තනියම ඉන්නේ කවුදෝ පුද්ගලෙක් ගිහිල්ලා මේ කාමරේ දොරට තට්ටු කරනවා පෙන්නනවා ලීසා දොර අරපු ගමන්ම එළියේ ඉන්න පුද්ගලයා ලීසාව තල්ලු කරගෙන පෙරලගෙන කාමරය ඇතුළට යනවා පෙන්නනවා එතනින් එහාට ලීසාව ඝාතනය කරලා කරන්න ඕනේ දේ කරන්න ඇති පබ් එකේ මේරිට ඩැනියල් එක්ක ආදරේ වැඩි වෙලා මේරි ඩැනියල්ට කියනවා තව කොච්චර වෙලා මෙතන වෙලා කතා කර කර ඉන්නද අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා අපි යන් අපේ ගෙදර කියලා කොයි කොල්ලද ගෙදර යන්න බෑ කියන්නේ හරි අපි යමු කියලා දෙන්නම එනවා මේරිගේ කාමරයට දොර අරගෙන ගෙලින්ම යන්නේ මේරිගේ කාමරයට මේ ගෙදර මෙහා පැත්තේ කාමරේ ලීසා මැරලා හිටියට මිනිහෙක් මැරලා ඉන්නවද නැද්දවත් කියලා දන්නේ නැතුව වෙන කිසිම දෙයක් බලන්නේ නැතුව මේ දෙන්න තමන්ගේ වැඩේ කරන්න පටන් ගන්නවා වැඩක් කරන්න ගියපහම ගොඩක් අයට මෙහෙම තමයි තමන් කරන වැඩේ විතරයි වැදගත් වාටේ මොනවද වෙලා තියෙන්නේ කියලා කවුරුත්ම හිතන්නේ නැහැ ඩැනියල් එදා එළි වෙනකන් මේරිගේ ආදර ගංගාවේ උරු පැදලා ඉවරලා ගෙදරින් පිටත් වෙලා යනවා ඩැනියල් ගියාට පස්සේ මේරි යනවා බාත්රූම් එකට මේරි බාත්රූම් එකට ගිහිල්ලා බලනකොට ලීසාගේ බෙල්ල කපලා මරලා දාලා මේරිට ඉතින් දැන් කරන්න පුළුවන් එක දෙයයි මේරි කෑ ගහන්න පටන් ගන්නවා මෙහෙම මේරි කෑ ගහන්න පටන් ගන්නකොටම පිටිපස්සෙන් ආව පුද්ගලයෙක් මේරිගේ කට වහලා ඇදගෙන යනවා පෙන්වනවා දැන් ඊළඟ දවසේ නැවතත් පෙන්වන්නේ කෝඩිව කෝඩි යනවා තවත් ඝාතනයක් බලන්න මෙතන තියෙන්නේ මේරිගේ මලසිවුර මේ මලසිවුරත් පරීක්ෂා කරන්න ඩොක්ටර් පීටර් සියල්ල පරීක්ෂා කරලා බල්ලෙවරලා කෝඩිට කියනවා මේ ඝාතනය තර පිසා තමයි කරලා තියෙන්නේ මරලා ඊට පස්සේ දූෂණය කරලා තියෙනවා මේ සරත් කිසිම සාක්ෂියක් ඉතුරු කරලා ගිහිල්ලා නැහැ නමුත් මේ සරේ මේ පිසා මේරිට කොයිතරම් බද දුන්නද කියලා වීඩියෝ කරලා කැසට් එකක් තියලා ගිහිල්ලා තියෙනවා කියලා පීටර් ඒ කැසට් එක අරගෙන කෝඩිට දෙනවා කෝඩි සහ කෙලි මේ කැසට් එකත් අරගෙන ඊළඟට යන්නේ මේරිගේ ඇඩ්‍රස් එකට මේරිගේ ගෙදර ඉස්සරහා පුද්ගලෙක් හිටගෙන ඉන්නවා ඔහු කෝඩිට කියනවා මගේ නංගිට මම ඊයේ ඉඳලා කෝල් කරනවා නමුත් අය ආන්සර් කරන්නේ නැහැ කියලා කෝඩි ඒ පුද්ගලයාගෙන් අහනවා ඔයාගේ නංගිගේ නම මේරිද කියලා මේ පුද්ගලයා කියනවා නැහැ මගේ නංගිගේ නම ලීසා නමුත් ලීසා මේරි එක්ක එක කාමරේ තමයි හිටියේ කියලා ඊට පස්සේ මේ තුන්දෙනාම ගිහිල්ලා මේරිගේ ගෙදර අරිනවා ගේ ඇතුළට ගිහිල්ලා බලනකොට මෙයාලා දකිනවා බාත්รูම් එකේ ලීසාගේ බෙල්ල කපලා මරලා දාලා ඉන්නවා මේක දකින ලීසාගේ අයියා හොඳටම අඬනවා මේ දිහා බලාගෙන ඉන්න කෝඩි කියනවා ලීසාව විතරක් නෙවෙයි මේරිවත් ඝාතනය කරලා තියෙනවා ඒක නිසා දැන් ඔයා මෙතන ඉන්න එපා ඔයා මෙතනින් යන්න කියලා ලීසාගේ අයියාව එතනින් පිටත් කරලා යවනවා ඊට පස්සේ මෙතන ඝාතනයක් කළා තියෙනවා කියලා පොලිසියට දැනුම් දෙන කෝඩි මෙතන පරීක්ෂණ කටයුතු සියල්ල ඉවර කරගෙන කෝඩි සහ කෙලේ මේ දෙන්නම යනවා සීනිය ඔෆිසර් හම්බ වෙන්න මෙහෙම යන මේ දෙන්න සියලුම දේවල් විස්තර කරලා මේරිගේ මලසෙවර ළඟ තිබුණු කැසට් එකක් දාලා පෙන්නනවා මේ සියලුම දේ අහලා බලලා අවසානයේදී ජීප් ඔෆිසර් කතා කරන්න පටන් ගන්නවා මේ වෙනකොට නගර කෙල්ල තුන්දෙනෙක් මැරලා ඉවරයි නමුත් ඔයාලා මොනවද හොයාගෙන තියෙන්නේ ඒ මිනිස්සු දාලා ගියපු කැසට් එකකුයි ඒ මිනිහාගේ ඉතුරු වෙච්ච DNA එකයි විතරයි දැන් ඉස්සරහටත් මේ කේස් එක මෙහෙම ඇදගෙන යන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා අහනවා දැන් මේ මිනිහා කෑ ගහන්න යන්නේ කියලා දැනගන්න කෙලි කියනවා මේ පුද්ගලයා ඝාතනය කරපු සියලුම තරුණියන් ගිහිල්ලා තියෙන්නේ ඩේටින් ඇප් එකක් හරහා ඩේටින් ඇප් එකෙන් චැක් කරලා ඊට පස්සේ හොටල් එකක් බුක් කරලා ඒ හොටල් එකට ගිහිල්ලා එතනින් පස්සේ තමයි මේ ඝාතන සිදු වෙලා තියෙන්නේ ඒ කියන්නේ අපිටත් පුළුවන් ඩේටින් ඇප් එක හරහා ඒ පුද්ගලයාව හොයාගන්න මට හිතෙනවා බොරු නමකින් ඩේටින් ඇප් එකේ රෙජිස්ටර් වුණොත් එහෙම ඒක ඉන්න පුද්ගලයන් එක්ක චැට් කරලා අනිවාර්යෙන් ඒ පුද්ගලයාව අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා මේ සියල්ල අහගෙන ඉන්න චීෆ් ඔෆිසර් කියනවා ඔයා අනිවාර්යෙන් ඒක රෙජිස්ටර් වෙයි චැට් කරයි ඉතුරු ටිකත් කරයි නමුත් අපිට පුළුවන් වෙයිද ඒ පුද්ගලයාව හොයාගන්න කියලා කෙලේ කියනවා වෙන විකල්පයක් නැත්තම් කරන්න පුළුවන් හොඳම විදිය මේක නම් අපි බල බල ඉන්නේ නැතුව මේක කරලා බලමු කියලා කෙලේ කියපු විදිහටම ඩේටින් ඇප් එකේ රෙජිස්ටර් වෙනවා හැමදාම කොල්ලෙක් එක්ක චැට් කරනවා ඒ කොල්ලත් එන්න කියනවා කෙලිත් යනවා නමුත් සයිකෝ එන්නේ නැහැ වෙන වෙන හාල්පාරුව තමයි එන්නේ ඉතින් මේ විදිහට
කාලය ගත වෙනවා කෙලි කියපු ඒ ක්‍රමයේ හරියන්නේ නැහැ මේ සයිකෝ පිස්සව හොයාගන්න බැරුව මේ පොලිස් නිලධාරීන් විඳින දුක ඈත ඉඳලා සයිකෝ පුද්ගලයා බලලා hina වෙනවා මෙයාලා කරන දේවල් දැකලා ඔහු සතුටු වෙනවා පොලිසිය නිලධාරීන්ට මේ සයිකෝ අල්ලගන්න බැරුව දැන් හොඳටම තරහ ගිහින් ඉන්නේ මෙහෙම ඉන්න වෙලාවක දවසක් මේ සයිකෝ නිකන් ඉන්න බැරුව කෙලිගේ පස්සෙන් යන්න පටන් ගන්නවා කෙලි ගෙදරට ගිහිල්ලා තමන්ගේ සුරතල් බල්ලත් එක්ක සෙල්ලම් කරලා නාන්න යනවා කෙලි නාලා ඉවරලා නාන කාමරේ එළියට එනකොට තමන්ගේ බල්ලව පේන්න නැහැ කෙලි හැමතැනම ඇයගේ බල්ලව හොයන්න පටන් ගන්නවා ගේ වටේම බලනවා නමුත් කෙලිගේ බල්ලව පේන්න නැහැ අවසානයේ කරගන්න දෙයක් නැතුව කෙලි කෝඩිට කෝල් කරනවා කෝඩිට කෝල් කරලා කියනවා මගේ ගෙදර මගෙත් එක්ක එකට හිටපු බල්ලව පේන්න නැහැ මම එන මග දිගට මගේ පස්සෙන් කවුද එනවා වගේ මං දැක්කා මට පොඩි සැකයක් තියෙනවා ඒ වගේම බයක් තියෙනවා කියලා කියනවා මේ දේවල් අහගෙන ඉන්න කෝඩි කියනවා පොලිස් නිලධාරියා කොහොම බය වෙලා හරියනවද ගෙදර හිටපු බල්ලා නැති වෙලා කියලා ඔය හැටි බය වෙන දෙයක් නැහැ ඒ බල්ලටත් වෙන වෙන වැඩ ඇතිනේ ඔය ගේ ඇතුළේ ඉඳලා මොනව කරන්නද ඒ බල්ලා කොහේ හරි ගිහිල්ලා ඇයි වෙන බල්ලෙක් ගේ ඇතුළට එන කලින් දොර වහගෙන නිදාගන්න කියලා කියනවා කෙලි ඉක්මනට දොර වහලා ලයිට් ඔෆ් කරගෙන නිදාගන්න යනවා ඊළඟට පෙන්වන්නේ සයිකෝගේ ගෙදර මේ සයිකෝ පුද්ගලයා බොනික් එක්ක අතේ තියාගෙන ඒ බොනික්කට ඇත්ත මිනිහෙක්ගේ ඇහක් හයි කරන ගමන් ඉන්නේ මෙහෙම මේ පුද්ගලයා බොනික්කේ ඇහක් හයි කරනකොට තවත් තරුණියක් කෑ ගහන ශබ්ද ඇහෙනවා ඒ ටිකට මේක කෙලිවත් උසලාද කියලා බලපුවාම මෙතන ඉන්නේ කෙලි නෙවෙයි මෝ වෙන කෙල්ලෙක් අරන් ඇවිල්ලා මේ කෙල්ලව ඇඳක බැඳලා දාලා ඉන්නේ කොහේ බැඳලා දාලා හිටියත් කෙල්ලෝ ආයෙත් කට වහගන්න වෙයි මේ කෙල්ල හොගාලා කෑ ගහනවා මේ ශබ්ද ඉවස ගන්න බැරුව අර සයිකෝ මේ කෙල්ල උඩට නැගලා මේ කෙල්ලට පහර දෙනවා ඒත් මේ කෙල්ල කෑ ගහන එක නතර කරන්නේ නැහැ ඊට පස්සේ හොඳට රත් වෙච්ච අයන් එකක් ගෙනල්ලා කටේම තියලා අතුල්වනවා අර කෙල්ල තවත් හයියෙන් කෑ ගහනවා මෙහෙම අයන් එක අතුල්වන ගමන් මේ පුද්ගලයා ඒ කාමරේ තියෙන ෆොටෝ එකක් දිහා බැලලා උඹවත් මේ විදිහට තමයි වද දීලා මරන්න තිබ්බේ මට ඒක කරගන්න බැරි වුණා කියලා මෙතන ඉන්න කෙල්ලව ගහලා මරනවා මෙහෙම මරලා ඉවරලා තමන් කැමති තමන්ගේ වැඩේ කරනවා මෙහෙම වැඩේ කරන සයිකෝ මේ කෙල්ලව අරන් ගිහිල්ලා ගඟක් අයින්නට දානවා ඊළඟ දවසේ සුපුරුදු විදිහටම කෙලි සහ කෝඩි එනවා මේ මිනිහ බලන්න මේ දෙන්න ඇවිල්ලා සියල්ල පරීක්ෂා කරලා ඉවරලා කතා කර කර ඉන්නකොට කෙලි කියනවා ඊයේ වෙනකන් අඬ ගහන හැම එකා එක්කම පබ් එකට ගියපෝ මාව මේ මිනිහා තෝරගන්නේ නැතුව පබ් එකට ගියපෝ එක කෙල්ලෙක්වත් මේ මිනිහා උස්සන්නේ නැතුව මේ කෙල්ලව කොහෙන්ද මේ මිනිහා උස්සන් ආවේ කියලා හිතා ගන්න බැරුව දැන් මොනවද කරන්න කියලා කල්පනා කරනවා පෙන්වනවා පොලිසිය මේ විදිහට කල්පනා කර කර ඉන්නකොට මේ සයිකෝ නිකන් ඉඳ බැරුව පොඩි ළමයෙක්ගේ අම්මා කෙනෙක්ව උස්සනවා මෙහෙම මේ අම්මව පැහැරගෙන යනකොට මේ අම්මගේ ළමයා මේ සයිකෝගේ වාහනේ නම්බර ලියා ගන්නවා මෙහෙම නම්බර එක ලියාගෙන පොලිසියට දැනුම් දෙනවා පොලිසිය ඉන්න චීෆ් මෙතන ඉන්න කෝඩිටයි කෙලිටයි කෝල් කරලා කියනවා අන්න තව එකෙක් ගේපාර අම්මා කෙනෙක් උස්සගෙන ගිහිල්ලා ඔයාලා ඉක්මනට ඒ කේස් එක පොඩ්ඩක් බලන්න කියලා දැන් පොලිසියෙන් දන්න මේ සයිකෝ තමයි මේ අම්මව උස්සන් ගිහිල්ලා තියෙන්නේ කියලා මොකෙක්දෝ එකෙක් ගෑණියෙක් පැහැරගෙන ගිහිල්ලා කියලා අර පොඩි ළමයා දීපු වාහනේ නම්බර එක රෙජිස්ටර්ලා තියෙන ඇඩ්‍රස් එකට යනවා මෙහෙම යන කෝඩි සහ කෙලි මේ ගෙදර පරීක්ෂා කරලා බලනකොට තමයි මෙයාලට තේරෙන්නේ මෙයාලා හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ වෙන මොකෙක්වත් නෙමෙයි අර සයිකෝ කියලා මොකද මේ සයිකෝගේ ගෙදරදී හම්බ වෙනවා බොනික් වගේක් මේ හැම බොනික්කටම ඇත්ත මිනිසුන්ගේ ඇස් හයි කරලා තියෙන්නේ මේකෙන් තමයි මෙයාලා තේරුම් ගන්න මෙයාලා හොයාගෙන ආපු පුද්ගලයා ඉබාලා කලින් කේස් එකේ හොයන සයිකෝයි දෙන්නෙක් නෙමෙයි එක පුද්ගලෙක් කියලා මේ බොනික්ව දිහා දැකලා කෙලි ගොඩක් දුක් වෙනවා කෙලිට ගොඩක් තරහ යනවා කෝඩි කියනවා මම ඉක්මනට ගිහිල්ලා කොමිෂනර් හම්බ වෙලා මේ මිනිහට විරුද්ධව අරස්ට් වරන්ට් එකක් ගන්නම් කියලා එතනින් පිටත් වෙලා යනවා පොලිස් නිලධාරීන් ඇවිල්ලා මේ ගෙදර සීල් කරලා තමන්ගේ අතතර ගන්නවා මේ සියල්ල ඉවරනාම කෙලි යනවා තමන්ගේ ගෙදරට මෙහෙම ගෙදරටන කෙලි තමන්ගේ කාමරේ කවුද නිදාගෙන ඉන්නව දකින්නවා කෙලි ඉක්මනට ගිහිල්ලා බලනවා මේ කවුද කියලා මෙතන ඉන්න වෙන කවුරුත් නෙමෙයි අර සයිකෝ පැහැරගත්ත අම්මව කෙලිගේ ගෙදරට ගෙනත් දාලා කෙලි ඈලඟට ගිහිල්ලා ඇහැරවන්න හදනකොටම පිටිපස්සෙන් එන මේ සයිකෝ මේ කෙලිව අල්ලගෙන බෙල්ල මිරිකලා මරලා දානවා මේ පුද්ගලයා කෙලිගේ බෙල්ල මිරිකලා මරන්න හදනකොට එහා පැත්තේ සිහි නැතිව හිටිය අම්මා ඇහැරිනවා නමුත් ඇයට කිසිම දෙයක් කරගන්න බෑ මේ පුද්ගලයා කෙලිගේ බෙල්ල මිරිකලා මරලා ඉවරලා අර අම්මා ඉස්සරහම මේ කෙලිව දූෂණය කරනවා කෙලිගෙන් පුළුවන් තරම් වැඩගන්න මේ සයිකෝ ඊට පස්සේ යන්නේ අර අම්මා ළඟට ඇයගේ බෙල්ල මිරිකලා මරලා පුළුවන් දේ කරගන්නවා ඊට පස්සේ ඒ අම්මව උස්සගෙන ගිහිල්ලා වළ දානවා මේ සියල්ල ඉවර කරලා තමන්ගේ ගේ වටේට මොනවද වෙන්නේ කියලා දන්නේ නැති සයිකෝ කෙලිම යන්නේ තමන් ගෙදරට ගේ වටේම හැංගිලා ඉන්න පොලිස් නිලධාරීන් මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා මෙහෙම අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරීන් කෝඩිට කෝල් කරලා කියනවා අපි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා කියලා කෝඩි ඉක්මනට කෙලිට කෝල් එකක් ගන්නවා නමුත් කෙලි ආන්සර් කරන්නේ නැහැ කෙලිට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න කෝඩි කෙලිම එනවා කෙලිගේ ගෙදරට ඇවිත් බලනකොට කෙලි මිය ගිහින් කෝඩිට වේදනාව ඉවස ගන්න බෑ හයියෙන් කෑ ගහනවා අඬනවා අපි මේ මිනිහව ඇල්ලුවා කියලා කෑ ගහනවා මෙහෙම අඬ ඉඳලා තේරුමක් නැහැ කියලා තේරුම් ගන්න කෝඩි එතනින් පිට වෙලා යනවා දැන් ඊළඟට පෙන්වන මේ සයිකෝ ගෙනල්ලා ඔහුගෙන් කට උතර ගන්නවා ඔහු කිසි දෙයකට බය වෙන්නේ නැහැ තමන් කරපු දේවල් ඒ විදිහටම කියනවා මේ සියල්ල බලාගෙන ඉඳලා මේ මිනිහගෙන් මෙහෙම ප්‍රශ්න අහලා හරියන්නේ නැහැ කියලා කෝඩි එනවා පරීක්ෂණ පවත්වන්න කෝඩි ඇවිල්ලා මේ සයිකෝගෙන් අහනවා ඔයා ඇයි කෙලිව මැරුවේ කියලා කෝඩි දිහා බලලා hina වෙලා මේ සයිකෝ කියනවා මට ගෑනු පෙන්වන්න බෑ මට ගෑනු ඇලර්ජි ගෑනු කියන්නේ යක්ෂණියන් ඒකයි මං එයාලව මරන්නේ කියලා කියනවා මේ ලෝකේ ඉන්න පිරිමි ඔක්කොම එහෙම හිතන වෙලාවල් නැතුව
කිව්වම නෙමෙයි ඒකට කියලා මරන්න ගියොත් එහෙම කී දෙනෙක් මරන්නද මේ සයිකෝ කියන දේවල් අහලා හොඳටම තරහා ගිහිල්ලා කොඩි ඒ පුද්ගලයා වලලා මරන්න යනවා මේ වෙලාවේ වටේ ඉන්න නිලධාරීන් ඇවිල්ලා කොඩිගෙන් අර පුද්ගලයාව බේර ගන්නවා මේ සයිකෝගෙන් කොයිතරම් ප්‍රශ්න ඇහුවත් අවසානයේ ඒ කෙල්ලන්ට මොකද කරේ ඒ ගෑනුන්ට මොකද කරේ කියලා කියන්නේ නැහැ අවසානයේ ඝාතනය කරපු අර අම්මට මොනවද කරේ කියලා කියන්නේම නැහැ මේ දේවල් බලාගෙන ඉන්න කොඩි දැන් මොකද කරන්න කියලා අර අම්මගේ පුතාව අඬගහගෙන එනවා මේ සයිකෝ ඉස්සරහට ඇවිත් ඉඳවපු ගමන්ම මේ සයිකෝට තමන්ගේ පොඩි කාලේ මතක් වෙනවා මේ සයිකෝ තමන්ගේ ඓතිහාසික ඉතිහාස ගැන කල්පනා කරනවා මේ සයිකෝ පැහැරගෙන ගිහිල්ලා මරණ සියලුම කෙල්ලන්ට තමන්ට මොනවද වුනේ කියලා තමයි මරන්නේ මේ සයිකෝ පුද්ගලයා පොඩි කාලේ මෙයාගේ අම්මයි තාත්තයි මෙයාට ගොඩක් වද දීලා තියෙනවා මෙයාට වද දීලා එයාලා සතුරු වෙලා තියෙනවා පිරිමියෙක් කොයිතරම් පොඩි ළමයෙකුට ගැහුවත් අම්මා කෙනෙක්ට වාවන්නේ නැහැ අම්මා කොහොම හරි ඒ ළමයව බේරගන්න එපැයි මෙතනදි වෙලා තියෙන්නේ ඒක නෙවෙයි තාත්තා වද දෙනකොට අම්මා බලාගෙන ඉඳලා hina වෙලා තියෙනවා ඇය ගොඩක් සතුරු වෙලා තියෙනවා ඇය සතුරු වෙනවා දකින්න තාත්තා තවත් මේ කොල්ලට වද දීලා තියෙනවා මේ හින්දා තමයි මේ පුද්ගලයාගේ මානසිකත්වය විකෘති වෙලා තියෙන්නේ මේ කොල්ලා ගොඩක් පොඩි හින්දා අර අම්මටයි තාත්තටයි තමන්ට මුකුත් කරගන්න බෑ කියලා දැනගෙන බෝනික් එක කරගෙන ඒ බෝනික්කව කඩලා මරලා තමන්ගේ හිතේ තියෙන වේදනාව දුරු කරගෙන තියෙනවා තමන් ලොකු වෙන්න මේ විදිහට බෝනික්කව කඩලා මරණ එක නවත්තලා ඇත්ත කෙල්ලෝ ගෙනල්ලා අර අම්මගේ ෆොටෝ එක ඉස්සරහා තියාගෙන ඒ කෙල්ලෝ මරලා ඝාතනය කරලා සතුටු වෙලා තියෙනවා මෙහෙම මරණ හැම වෙලාවකදීම මේ සයිකෝ තමන්ගේ අම්මගේ ෆොටෝ එක ඉස්සරහා තියලා තමයි කරන්නේ මෙහෙම කරනකොට තමන්ගේ අම්මට කියනවා මට උඹව මරන්න බැරි වුණා ඒක හින්දා තමයි මේ කෙල්ලව මරන්නේ මට කෙල්ලෝ පෙන්වන්න බෑ මම අහුවෙන හැම කෙල්ලෙක්ම මරනවා කියලා මේ සියලුම දේවල් මේ සයිකෝ මේ දෙන්න ඉස්සරහා කියනවා මේ සියල්ල කියලා ඉවරලා මේ සයිකෝ අර පොඩි ළමයාට කියනවා මේ අහගන්න ඔයා කවදාවත් කෙල්ලෙක්ව විශ්වාස කරන්න එපා කොයි වෙලාවකදීවත් කොයි මොහොතකදීවත් ඔයා කෙල්ලෙක්ව විශ්වාස කරොත් එහෙම ඔයාගේ ජීවිතය එතනින් ඉවරයි ඒක නිසා මං කියන දේ හොඳින් අහගන්න කෙල්ලෝ නැති ජීවිතයකට පුරුදු වෙන්න කියලා කියනවා මේ දේවල් අහගෙන ඉන්න අර ළමයා කියනවා ඔයාගේ අම්මා වගේ නෙවෙයි මගේ අම්මා ගොඩක් හොඳයි මගේ අම්මා මට ඕනේ සියලුම දේවල් කරලා දීලා බොහොම ආදරෙන් බලාගත්තා මට මගේ අම්මා ඕනේ කියලා කියනවා මේ දේ අහන සයිකෝ කියනවා ඔයාගේ අම්මා වගේ මගේ අම්මා මාව හදලා තිබ්බනම් මං ඇයි කෙල්ලෝ මර මර ඇවිදින්නේ මට වෙන වැඩ නැහැ කියලා හිතුවද මගේ ජීවිතේ වෙන විදිහකට තියෙන්න තිබ්බා නමුත් දැන් ඒකෙන් වැඩක් නැහැ අයි කවදාවත් ඔයාට ඔයාගේ අම්මා හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා මේ දේවල් අහගෙන ඉන්න කෝඩි අර පොඩි ළමයාවත් එක්කරගෙන එළියට යනවා මෙතනින් පාසෙ පෙන්වන්නේ උසාවියේදී මේ සයිකෝ වෙනුවෙන් පෙනී හිටින ලෝයේ කියනවා මෙතන වෙලා තියෙන මගේ සේවදායකයාගේ වැරද්දක් නෙවෙයි වැරද්ද තියෙන්නේ එයාගේ අම්මගේ තාත්තගේ එයාගේ අම්මයි තාත්තයි එයාට වද දීලා තිබ්බේ නැත්තම් මේ පුද්ගලයා මේ විදිහට මාරු වෙන්නේ නැහැ මේ පුද්ගලයාගේ මානසිකත්වය මේ විදිහට විකෘති වෙන්නේ නැහැ ඒකේ හින්දා වැරද්ද මේ පුද්ගලයාගේ නෙවෙයි දඬුවම් දෙනවා නම් දෙන්න ඕනේ මේ පුද්ගලයාගේ අම්මටයි තාත්තටයි නමුත් මගේ සේවදායකයා දැන් ඉන්නේ මානසික ප්‍රශ්නයක ඒ හින්දා මානසික ප්‍රශ්නයක් තියෙන පුද්ගලයෙකුට මානසික විකෘතිතාවයක් තියෙන පුද්ගලයෙකුට උසාවියකින් දඬුවම් දෙයි කියලා මන්නම් හිතන්නේ නැහැ මගේ සේවදායකයාට ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දුන්නොත් අනිවාර්යෙන් ඔහු මේ සමාජයට හොඳ පුද්ගලයෙක් විදිහට නැවත මුදා හරින්න පුළුවන් කියලා කියනවා මේ දේවල් අහගෙන ඉන්න ජජ් කියනවා අපි ඔයාගේ ඉල්ලීම පිළිගන්නවා දැන් මේ මිනිහගේ මැරිච්ච අම්මටයි තාත්තටයි අපිට අපායට ගිහිල්ලා දඬුවම් දෙන්න බෑනේ ඒක හින්දා මේ පුද්ගලයාව හිරේ දාන්නේ නැතුව අවුරුදු දෙකකට මේ පුද්ගලයාව මානසික රෝහලක නවත්තගෙන බෙහෙත් කරන්න තීන්දුව කරනවා අවුරුදු දෙකකට පස්සේ මේ පුද්ගලයා නැවතත් මේ විදිහට හැසුනොත් එහෙම අනිවාර්යෙන් මේ පුද්ගලයාට මරණ දඬුවම ලබා දෙනවා කියලා තීන්දුව ලබා දෙනවා දැන් නැවතත් අවුරුදු දෙකකට පස්සේ වෙන්නනවා මේ සයිකෝ පුද්ගලයා ඉන්නේ උසාවියේ ජජ් සියලුම වෛද්‍ය වාර්තා පරීක්ෂා කරලා බලලා කියනවා කමන්නානේ ඔයා ගැන ඔක්කොම හොඳ වාර්තාවක් නේ දීලා තියෙන්නේ දැන් මෙතනින් එහාට ඔයාට හොඳ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්ද කියලා අහනවා මේ සයිකෝ විදිහට ඉඩව පුද්ගලයා පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව මම දැන් හොඳ මිනිහෙක් ආයි සමාජයේ මම හොඳ විදිහට තමයි ජීවත් වෙන්නේ කියලා ටිකි ටිකි ගාලා ඔළුව හොල්ලනවා ඉතින් මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා මේ මූවි එකෙන් කියන්න හදලා තියෙන්නේ සමහර වෙලාවන් වලදී ගෑනු ගැන පිරිමින්ට හිතන දේ හැම වෙලාවකදීම පිරිමේකට හිතුනොත් මොනවද වෙන්නේ කියලා ඉතින් කාට හරි තේරුණා නම් මේ මූවි එක හොඳයි නම් ලයික් කරන්න තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න වැඩිය හිතන්නේ නැතුව සබ්ස්ක්‍රයිබ් කරන්න හිතෙන ඕනම දෙයක් කමෙන්ට් කරන්න සමාජ මාධ්‍ය ඔස්සේ අපිව ෆලෝ කරන්න එක්වන්න අපගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ජාත්‍යන්තර සිනමාව දන්න සිංහලෙන් විදින්න රැදෙන්න channel itrix සමග ස්තුතියි